යොමෙක්කුවේ ගෘහ සේවයේ යෙදුණු 28 හැවිරිදි තරුණියක් ඇය සේවයට පැමිණ වසර එකහමාරක් පමණ වුණා. ඇය සේවය කළේ අරාබි ජාතික නිවසකයි. නිවසේ හාම්පුතා ස්වාමි දියණිය සහ ඔවුන්ගේ දරුවන් ජීවත් වුණා. මේ වසර එකහමාර පුරාවටම පියුමි කිසි කරදරයක් බාධාවක් නොමැතිව රාජකාරි සිදු කරන් ගියා. නමුත් දින කීපයක සිට පියුමි උදෑසන අවදි වන විට ඇයට විශාල තෙහෙට්ටුවක් ඇඟට දැනෙන්නට පටන් ගත්තා. විශාල නිදිමතක්ද දැනුණා. ඇයට කුමක් සිදු වී දැයි ඇයටම හිතා ගන්නට බැරි වුණා. ඇය නිවසේ වැඩ පළ කළේද උදාසීන ගතියකින්. ඇගේ ශරීරයේ යම් අසනීපයක් ඇතැයි සිතූ පියුමි වෛද්‍යවරයෙක් මුණගැසෙන්න පවා තීරණය කළත් ඇයට ඊට වෙලාවක් ලැබුණේ නැහැ. දිනක් ඇය ඇගේ කාමරයේ ඇඳ සකසමින් සිටියා. ඇය එදින ඇගේ මෙට්ටය මදක් එහා මෙහා පෙරලමින් පිරිසුදු කරද්දී ඇය දැක්කේ නිවසේ හාම්පුතා පැළඳ සිටින ආකාරයේ රත්රන් බ්‍රේස්ලට් එකක් ඇඳත් මෙට්ටයත් අතර රැඳී තිබෙනවා. ඇය පුදුමයට පත්ුණේ එය හාම්පුතාගේ අත පැළඳි ට් එකවීම නිසයි. ඇයි දිනම එය හාම්පුතා අත තිබෙනවා දැයි නිරීක්ෂණය කළේ ඇයට යම් සැකයක් ඇති වූ නිසයි. ඇගේ සැකය නිවැරදි. ඔහු අත එම පළඳනාව තිබුණේ නැහැ. ඇය එදින හාම්පුතා ගැන ඉතා විමසිල්ලෙන් සිටින්නට වුණා. ඇයට ඇති වූ සැකය නම් ඇය ගන්නා ආහාරයට යමක් හාම්පුතා විසින් කලවම් කර රාත්‍රියේ ඇය අපයෝජනය කරනවා කියායි. ඇය සැකහැර දැනගන්න ඇයට උවමනා වුණ නිසාම ඇය ඊට සැලසුමක් සැකසුවා. එදින ඇය ඇගේ ආහාර වේල සැමටම හොරෙන් විසි කර දැමුවා. විසිකර දමා වෙනදා මෙන්ම ඇය නින්දට වැටුනේ ඇගේ දුරකථනයේද කැමරාවද නොපෙනෙන්න කාමරයේ පසකින් තබමින්. ඇය මද වේලාවක් නිදාගෙන මෙන් සිටියා. ඇය සැක කළ දේ නිවැරදි. මෙතරම් දවසක් හාම්පුතා ඇගේ ආහාරයට යම් බෙහෙතක් කලපම් කර ඇය ඉතා තද නින්දකට යවා ඇව දූෂණය කර තිබෙනවා. ඇය අසලට හාම්පුතාට පැමිණෙන්න ඉඩදී ඇය නිවසේ සියල්ලන්ටම ඇසෙන්නට කෑ ගැසුවේ නිවසේ ස්වාමි දියණියද පැමිණෙද්දී. කර කියා ගත නොහැකි වූ හාම්පුතා කාමරයෙන් ඉවත්ව ගියත් ඇය කැමරා කළ දර්ශන මෙන්ම අත්පලදනාව ස්වාමි දියණියට පෙන්වා සියල්ල ඇයට පවසා සිටියා. සියල්ල ඇත්ත බව වැටහුණු ස්වාමි දියණිය පියුමිට අනුකම්පා කළා. ඇයට සිදු වූ අසාධාරණයට වන්දියක් ලබා දී ඇය නැවත ලංකාවට පිටත් කළේ එම ප්‍රශ්නය දුරදිග යවන්න ඇය මෙන්ම පියුමිද අකමැති වූ නිසයි. වන්දි මුදලගෙන පියුමි නැවතත් ලංකාවට ආවේ නැවත කිසිදා එම රටට නම් රැකියාවට යන්නේ නැති බව තීරණය කරමින්. අද කතාව ගැන ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කර යන්න අමතක කරන්න එපා.